ඓතිහාසික කුරුණෑගල නගරයේ සිට ඇතුළත වෙන නොසලින අභිමානව GSM ක්‍රේසන් ස්වාධීන YouTube නාලිකාව නිෂ්පාදනය කර ඉදිරිපත් කරන වැඩසටහනයි සත්‍යයේ හඬ. ශුද්ධවර මතයෝ පස්වන පරිච්ඡේදය. ජේසුස් වහන්සේ ජනකාය දැක කන්දකට නැගුණු සේක. උන්වහන්සේ වැඩහුන් කල ශ්‍රාවකයෝ උන්වහන්සේ වෙත ආහ. එවිට උන්වහන්සේ ඔවුන්ට උගන්වමින් මෙසේ වදාළ සේක. නැගෑ සිටින් දෙවි සරණ පතන්නෝ භාග්‍යවන්තයෝය. ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේ. ශෝකවන්නෝ භාග්‍යවන්තයෝය. ඔහු සැනසීම ලබන්නෝය. ඉහතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝය. ඔහු දේශය උරුම කරගන්නෝය. යුක්තියට සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝය. ඔහු තෘප්තිමත් වන්නෝය. දයාවන්තයෝ භාග්‍යවන්තයෝය. ඔහු දයාව ලබන්නෝය. නිර්මල සිත්තැත්තෝ භාග්‍යවන්තයෝය. ඔහු දෙවියන් වහන්සේ දකින්නෝය. සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝය. ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය. යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝය. ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට නානාවිධ අසත්‍ය චෝදනා නගන කල ඔබ භාග්‍යවන්තයෝය. ප්‍රීති ප්‍රමෝද වන්න මන්ද ස්වර්ගයේහි ඔබේ ඵල විපාකය ඉමහත්ය. ඔබට පෙර සිටි දිවසිවරයන්ටත් ඔවුහු එලෙසම පීඩා කළහ. ඔබ පොළවේ ලුණුය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත් එයට ලුණු රස කවන්නේ කුමකින්ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නටද මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නටද මිස අන් කිසිවකට සුදුසු නැත. ඔබ ලෝකයේ ආලෝකය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකිය. මිනිස්සු පහනක් දැල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත දමති. එවිටය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි. එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේහි වැඩවසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියේහි බබලවන්න මම ව්‍යවස්ථාවලිය හා දිවසාවලිය අවලංගු කරන පිණිස ආවමි නොසිතන්න. මා ආයේ ඒවා අවලංගු කිරීමට නොව සම්පූර්ණ කිරීමටය. සැබවින්ම මම ඔබට කියමි. අහස හා පොළොව පහව ගියත් සියල්ල පරිපූර්ණ වනතුරු ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් පහවී නොයන්නේමය. එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක්වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුවද ඔහු ස්වර්ග රාජ්‍යයේහි ඉතා සුළු යයි කියනු ලබන්නේ. එහෙත් ඒවා පිළිපදින ඒවා උගන්වන කවරෙකු වුවද ඔහු ස්වර්ග රාජ්‍යයේහි උතුම් යයි කියනු ලබන්නේය. මන්ද ඔබ ධර්මිෂ්ඨකමින් විනය දහයන්ද පරිසිවරුන්ද ඉක්මවා නොගියොත් ඔබ කිසිසේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්නහු යැයි ඔබට කියමි. මිනි නොමරන්න. මිනි මරණ කවරෙකු වුවද විනිශ්චයට යටත් වනු ඇතැයි තරන්නන්ට කී බව ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි. තමාගේ සහෝදරයා සමග කෝපවන කවරෙකු වුවද ඔහු අධිකරණයට යටත් වනු ඇත.
තමාගේ සහෝදරයාට මෝඩයා කියා ගරහන කවරෙකු වුවද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇත. ජඩයා කියා ගරහන කවරෙකු වුවද ඔහු නිරාගින්නට ගොදුරු වනු ඇත. එබැවින් ඔබ පූජාසනය වෙත පඳුරක් ගෙනෙන කල ඔබේ සහෝදරයා ඔබට විරුද්ධව යම්කිසි අමනාපයක් ඇතිව සිටින බව එහිදී සිහි වී නම් පඳුර පූජාසනයේ ඉදිරියේ තබා ගොස් පළමු කොට සහෝදරයා හා සමගි වී පසුව පඳුර පුදන්න. ඔබේ විරුද්ධකාරයා සමග උසාවියට යන කල මගදීම ඉක්මනින් ඔහු හා සමගි වන්න. නැත්නම් විරුද්ධකාරයා ඔබ නඩුකාරයාට භාර දෙන්නේය. නඩුකාරයා ඔබ උසාවියේ නිලධාරියාට භාර දෙන්නේය. ඔබද හිරගෙයි දමනු ලබන්නේය. සැබවින්ම මම ඔබට කියමි, අන්තිම සතියටම දඩය ගෙවන තෙක් ඔබ කිසිසේ එයින් පිට වී නොයන්නේය. කාම මිත්‍යාචාරය නොකරන්නේ කී බව ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි, යමෙකු ස්ත්‍රියක දෙස කාමරාගයෙන් බැලූ කෙනෙහිව ඔහු ඈ සමග සිතින් කාම මිත්‍යාචාරය කර ඇත. වරදට වැටීමට හේතුව ඔබේ දකුණසනම් එය උගුලා ඉවතලන්න. මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැතිවීම ඔබට යහපත. වරදට වැටීමට හේතුව ඔබේ දකුණතනම් එය කපා දමන්න. මුළු ශරීරය නිරාගත වීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැතිවීම ඔබට යහපත. තවද තමාගේ භාර්යාව දික්කසාද කරන කවරෙකු වුවද අයට දික්කසාද සහතිකයක් දිය යුතුයයි කියා ඇත. එහෙත් මම ඔබට කියමි, වේශ්‍යාකම හැර අන් කරුණක් නිසා සිය භාර්යාව දික්කසාද කරන කවරෙකු වුවද ඔහු ඇය කාම මිත්‍යාචාරයට පමුණුවන්නේය. එසේ දික්කසාද කරනු ලැබූ ඇය විවාහ කරගන්න යමෙක් වේද ඔහුත් කාම මිත්‍යාචාරය කරන්නේය. දිවුරු කඩ නොකරන්න සමිදානන් වහන්සේට නුඹතුන් දිවුරුව ඉටු කරන්නේයි දරන්නන්ට කී බව ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි, කොහෙත්ම නොදිවුරන්න. ස්වර්ගය දෙවියන් වහන්සේගේ සිංහාසනය වැනි ඒ නමින්වත් පොළොව දෙවියන් වහන්සේගේ පාපුටුව වැවින් ඒ නමින්වත් ජෙරුසලම මහරජුගේ රාජධානිය වැවින් ඒ නමින්වත් නොදිවුරන්න. එක හිස කෙසක් සුදු කරගන්න හෝ කළු කරගන්න හෝ ඔබට නොපුළුවන් බැවින් හිස නමින්වත් නොදිවුරන්න. ඔබේ අදහස එසේය කීම නම් එසේය කියාද නැත කීම නම් නැත කියාද වේවා. ඊට වැඩිමනත් යමක් ඇද්ද එය එන්නේ නපුරාගෙන්ය. ඇසට ඇසය දතට දතය යන කීම ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත් ඔහුට අනික් කම්මුලද හරවන්න. යමෙකු නඩු කියා ඔබේ කමිසය ගන්න කැමැති වුවොත් ඔහුට ඔබේ කබායත් ගන්න අවසර දෙන්න. හේවා නිලධාරියෙකු තම බඩු පොදිය 1 කිලෝමීටරයක් දුර උසුලාගෙන යන්න ඔබට බල කළොත් ඔහු සමගය කිලෝමීටර 2ක් උසුලාගෙන යන්න. ඔබෙන් ඉල්ලන්නාට දෙන්න, ඔබෙන් ණයට ගන්න කැමති අයට පිටු නොපාන්න.
නුඹේ asal වැසියාට ප්‍රේම කරන්න සතුරාට වෛර කරන්නයි කී බව ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි. ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් උදෙසා යාඥා කරන්න. මෙසේ ඔබ ස්වර්ගයේහි වැඩ සිටින ඔබේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නෝය. කුමක් නිසාද? උන් වහන්සේ දුදනන් හටහා සුදනන් හට තම හිරු එළිය උදා කරවනසේක. තමිටුන් හටහා අදමිටුන් හට වැසිවස්සනසේක. ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නහුනා. එයින් නැති විපාකය කුමක්ද? අය කැමියෝ පවා එසේ නොකරත්ද? ඔබේ සහෝදරයන්ට පමණක් ඔබ ආචාර කරන්නහුනම් එහි ඇති විශේෂය කුමක්ද? විජාතිකයෝ පවා එසේ නොකරත්ද? එබැවින් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණව සිටින්නාක් මෙන් ඔබද සර්ව සම්පූර්ණ වන්නේ.